පෑලියගොඩ පොලිසිය විසින් පහර දීලා මියගිය තරුණිය සම්බන්ධයෙන් මේ වෙනකොට මාධ්‍යයට වාර්තා වෙනවා. සත්ව වශයෙන් මේ මරණය සිද්ධ වෙලා තියෙන්නේ ගිය මාසේ, ඒ කියන්නේ අප්‍රේල් මාසේ 25. අප්‍රේල් මාසේ 25 මේ මරණය සිද්ධ වෙලා තියෙන්නේ මේ තරුණයා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව. මේ තරුණයා පදිංචි වෙලා ඉන්නේ මිනුවන්ගොඩ හොරම්පැල්ල වේරගොඩ මුල්ල කියන ගමේ. ඒ වගේම මෙහුගේ නම තමයි විහඟ ප්‍රමුදිත පතිරණ. ඔහු වයස අවුරුදු 27ක තරුණියෙක්. තමන්ගේ මෝටර් සයිකලයේ තිබුණු ප්‍රශ්නයක් විසඳ ගැනීම සඳහා තමන් මැකැනික් කෙනෙක් හොයාගන්න යනවායි කියලා මේ තරුණයා තමන්ගේ ගෙදරින් පිටවලා ගිහිල්ලා තියෙනවා අප්‍රේල් මාසේ 22/3/30 විතර. ඉන් පස්සේ ඔහු ගිහිල්ලා එදා රාත්‍රියේ ගෙදර ඇවිල්ලා නැහැ. ඉන් පස්සේ පියා මේ සම්බන්ධයෙන් විමසීමක් කරන්න පෑලියගොඩ පොලිසියට ගිහින් තියෙනවා. සත්ව වශයෙන්ම පෑලියගොඩ පොලිසියට ගිහිල්ලා පොලිස් ස්ථානයේ ප්‍රධාන නිලධාරියා හම්බුණාට පස්සේ ඔහු ප්‍රකාශ කරලා තියෙනවා සුපුන් නැමැති කෙනෙක් පෑලියගොඩ පොලිසිය මගෙන් අත්අඩංගුවට අරගෙන තියෙනවා. හැබැයි ඔහුගේ පුතා, ඒ කියන්නේ විහඟව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කිසිදු වාර්තාවක් නැහැයි කියලා. මේ වෙනකොට පියා දැනගෙන හිටියා තමන්ගේ පුතා ගියේ සුපුන් කියන කාර්මික ශිල්පියා හම්බෙන්නේ කියන කාරණේ. ඉන් පස්සේ පියා නැවත වතාවක් පොලිසියෙන් ඉල්ලීමක් කරා, කරුණා කරලා පෑලියගොඩ පොලිසියෙන් අහලා දෙන්න කියලා තමන්ගේ පුතා එතන ඉන්නවද කියලා. අන්න ඒ වෙලාවේ පොලිසිය මගින් දුරකථනයක් ගන්න බැහැයි කියලා තාත්තට කියලා තියෙනවා. එහෙමනම් තාත්තා කතා කරලා බලන්න කියලා. ඉන් පස්සේ තාත්තා වැලියගොඩ පොලිසිය පෑලියගොඩ පොලිසියට කතා කරාට පස්සේ පෑලියගොඩ පොලිසියෙන් මුලින්ම කියලා තියෙන්නේ එවැනි තරුණයෙක් තමන් අත්අඩංගුවට ගත්තේ නැහැයි කියන කාරණේ. හැබැයි ඒ වෙනකොට පියාට ඇහිලා තියෙනවා තමන්ගේ පුතා කෑ ගහන සද්දේ. ඉන් පස්සේ පොලිසිය කෙරුවාව දන්න තාත්තා පහුවෙනිදා තමන්ගේ ඥාති පුත්‍රයෙක් සමග පොලිසියට ගිහිලා විමසීමක් කරලා තියෙනවා තමන්ගේ පුතා එතන ඉන්නවද කියලා. ඒ වෙලාවේ පොලිසිය නැවතවතාවක් පියා හරවල යමන්න හදපු උත්සාහයේදී ඔහු දැකලා තියෙනවා තමන්ගේ පුතා පොලිස් කූඩුවේ ඉන්න බව. ඉන් පස්සේ 24 වෙනිදා නැවතවතාවක් නීතිඥයෙක් මගින් පියා පොලිසියට ගිහින් තියෙනවා තවත් ඥාති පුත්‍රයෙක් සමග. ඒ වෙලාවේ පොලිසිය පිළි අරගෙන තියෙනවා මේ තරුණයා, ඒ කියන්නේ විහඟව අත්අඩංගුවට අරගත්තා කියන කාරණේ. ඒ වෙලාවේ නීතිඥයාගේ විමසීමට අනුව පොලිසිය පිළිතුරු දීලා කියලා තියෙන්නේ මේ තරුණයා ළඟ මත්ද්‍රව්‍ය තිබ්බයි කියන කාරණේ. ඒ වෙනකොටත් පියා දැකලා තියෙනවා තමන්ගේ පුත්‍රයා ලේ පෙරාගෙන කූඩුවේ වැටිලා ඉන්නවයි කියන කාරණේ. ඉන් පස්සේ නීතිඥවරයාට පොරොන්දු වෙලා තියෙනවා පොලිසිය 24 වෙනිදා කොහොම හරි උසාවියට ඉදිරිපත් වෙනවයි කියන කාරණේ. පියා ඉල්ලීමක් කරලා තියෙනවා පුතා අසාධ්‍ය තත්ත්වයෙන් ඉන්න නිසා කරුණා කරලා රෝහල් ගත කරන්න කියන කාරණේ. හැබැයි පොලිසිය එහෙම කිරීම මුලින් ප්‍රතික්ෂේප කරා. 24 වෙනිදා අධිකරණයට ඉදිරිපත් කරනවායි කියලා පොලිසිය පොරොන්දු වුණත් ඒක සිද්ධ වුණේ නැහැ. එදාම හවස පියා දැනගත්තා තමන්ගේ පුතා ජාතික රෝහලට ඇතුළත් කරපු බව. පියා ජාතික රෝහලට ගිහිල්ලා රෝහලේ වෛද්‍යවරුන් හමුණාට පස්සේ දැනගෙන තියෙන්නේ තමන්ගේ පුතා රෝහලට ඇතුළත් කරන කොටත් මියගිහින් හිටියයි කියන කාරණේ. මේ තරුණයා මියගිහින් තියෙන්නේ 25. මිත්‍රෝරණි, මීටත් වඩා කනගාටු කාලකන්නේ කාරණේ තමයි පොලිසිය උසාවියට වාර්තා කරලා තියෙන වාර්තාව සම්පූර්ණ අසත්‍යක්. පොලිසිය විස්තරය සඳහන් වෙලා තියෙන්නේ අදාළ තරුණයා කොටකලිසමක් ඇඳගෙන හිටියයි කියන කාරණේ. හැබැයි පියා බොහොම පැහැදිලිව කියලා තියෙනවා තමන්ගේ පුතා කොටකලිසමක් නෙමේ ඇඳගෙන හිටියේ දිගකලිසමක් කියන කාරණේ. ඒ වගේම පියා බොහොම පැහැදිලිව කියනවා තමන්ගේ පුතා කිසිදු තුවාලයක් නැතුව හොඳ තත්ත්වයකින් තමයි ගෙදරින් පිටව ගියේ. ඒ වගේම, ඒ කියන්නේ අර සුපුන් කියන තරුණයා ප්‍රකාශ කරලා තියෙනවා තමන්ටත් මේ මියගිය තරුණයාටත් දරුණු විදියට පෑලියගොඩ පොලිසිය පහර දුන්නයි කියන ආකාරය. ඒ වගේම සුපුන් බොහොම පැහැදිලිව කියලා තියෙනවා තොපිට සලකන්න ඕන විදිය අලස් මහත්ය අපට කියලා දීලා තියෙනවායි කියන කාරණේ. ඒ වගේම සුපුන් සම්බන්ධයෙන් මේ වෙනකොට අධිකරණයට වාර්තා කරලා තියෙන්නේ ඔවුන් සතුව මත්ද්‍රව්‍ය තිබ්බයි කියන කාරණය සහ කිසියම් අපරාධයකට සම්බන්ධ වාහනයක් තිබ්බයි කියන කාරණේ. මිත්තෝරි, දවසින් දවස පොලිසිය බල්ලට යනවා. ඔබ දකින්නට ඊයේ පෙරේදා අලස් ලොක්ක ගෙනාව අර පොලිසියට කඩ යන ගම්වල ඉන්න කාලකන්නි ටිකක්. එහෙම නැත්නම් පොලිසියට ඔත්තු දෙන උන් පිරිස ටිකක්. ඒක මාධ්‍යයට පවා වාර්තා වුණා. එතන ඉන්න එකෙක් අහනවා, සර් දැන් මුන් මිනිස්සු අල්ලලා උසාවි දාන්න නැතුව අපට ලේසියෙන් මේවා විසඳ ගන්න බැරිද කියලා. මෙන්න මේ වගේ පණිවිඩ තමයි අලස් ලංකාවට දීලා තියෙන්නේ. මේ වෙනකොට කාලකන්ණි පොලිසිය මිනිස්සුන්ට දරුණු විදියට පහල දීලා උන්ව මරලා අන්තිමට මැරිච්ච කාරණයක් හංගලා තියෙනවා.
අනිත් කාරණේ තමයි ඔබ දන්නවා නඩුත් හාමුදුරන්ගේ බඩුත් හාමුදුරන්ගේ කියන කාරණේ. පොලිසියට බොහොම ලේසියෙන් කුඩු පැකට් එකක් දාලා අහිංසක කොල්ලෙක් ඇතුළට දාන්න පුළුවන්. පොලිසිය නිරන්තරයෙන්ම තර්ජනය කරන්නේත් එහෙමයි. ගමේ ඉන්න කුඩු බිස්නස් කාර්යයට වඩා කුඩු ප්‍රමාණයක් පොලිසිය අතේ තියන් ඉන්නවා අහිංසකයෝ දඩයම් කරන්න. කොහොම වෙතත් මේ වෙනකොට මේ අහිංසක තරුණයා සම්බන්ධයෙන් තාමත් නිවැරදිව නීතිය ක්‍රියාත්මක කරලා නැහැ. පෑලිගොඩ පොලිසියන අනුගෝසු තාමත් ඒ විදිහටම ඒ තනතුරු වල ඉන්නම. දවසින් දවස පොලිසිය අතින් සිදුවන අපරාධ ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. විශේෂයෙන්ම අලස් කියන කාලකන්‍යා සහ දේශබන්දු කියන පහර පරයා මේ රටේ දරුණු විදිහට භීෂණයක් පතුර වුණා. මේ වෙනකොට පොලිස්පති ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරියේ වරදකරුවෙක් වෙච්ච මිනිහෙක්. පොලිස්පති ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් වහාම ඔහු සම්බන්ධයෙන් විනය පියවර ගන්නයි කියලා මේ වෙනකොටත් දැනුම් දීලා තියෙනවා පොලිස් කොමිසමට. හැබැයි පොලිස් කොමිසමේ ඉන්න කාලකන්ණි මේක මගහැරමින් ඉඳලා රනිල් වික්‍රමසිංහ කියන පරයට අවස්ථාවක් දුන්නා. දේශබන්දු තෙන්නකෝන් කියන කාලකන්ණියා ඒ තනතුරට පත් කරලා ලංකා පොලිසියට කැලේ නීතිය ක්‍රියාත්මක කරන්න. මිත්‍රෝනි, මේ ක්‍රමය වෙනස් කරන්න පුළුවන් ඔබටත් මටත්. මොකද තාමත් නාමිකෝ හෝ විධායක වස්ථාදායක අධිකරණ බලය තියෙන අපිට. අන්න ඒ නිසා ඒ සඳහා වැඩවිල්ලක් තියෙන දැක්මක් තිබෙන සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙරුණටිය. මිත්‍රෝනි, අර්ගන්තු ජයග්‍රහණ නොවෙතුව ඔබට සීපත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සමට ජය.